අපි කුරිරු යුද්ධයෙන් බැටකාලා අවුරුද්දක් හේන් ගොවිතැන් කරපු ඉඩම් ගේ අයිනෙන් පවා ගල් දාලා වෙන් කරලා සීමා කරලා තියෙනවා ජනාධිපතිතුමනි. ගොඩබෝග වගා කිරීම සඳහා ඒ ඉඩම් නැවත ලබා දෙන මේ ස්තුතියි. හරි අපිකට චක්‍රලේක නැක් යවල තියෙනවනේ නේද? ඒක බලන්න හරියට ඉක්මනට ක්‍රියාත්මක කරන් තාම මේ අය දැනුවත් වෙලා නැහැ. ඒ වගේ මිනිස්සු වගා කරලා තියෙන ඉඩම් වලට ගල් දාලා තියෙනවා නම් ඒ ගල් හැමතැනම පොදුවේ මෙතන විතරක් නේ රටේ මේ වගේ ආපස්සට ගන්න කැලෑ නැති හරිය දක්වා ගන්න අවශ්‍යය දෙන්න කියලා වන සංරක්ෂක දෙපාර්තමේන්තු දැනුවත් කරන ඉසිල්ලක්. ඔව්. දැන් මේක අර Google සිටියමෙන් බල්ලානේ දාලා තියෙන ගල්. එතන ඒක නිසා දැන් ඒක හරියට භූමියට ගිහිල්ලා අර කැලෑව තියෙන ප්‍රදේශෙන් ඒ ගල් දාන්න බැහැ. ගල් දාද්දි 2014 දී කැලෑ මායිමේ දැම්මේද? ආ. නමුත් දැන් සුද්ධ වෙලා අතුල්ට තියෙන දේ නේ ඒකයි වෙලා තියෙන්නේ. දැන් පොඩි අසාධාරණ නැති වෙනවා. යුද්ධ කාලේ මේ මිනිස්සු කොහොම කැලෑවල හිටියේ? වගා කරන්න විදියක් නැහැ. ප්‍රදේශවල ඔය ප්‍රශ්න තියෙනවානේ ගම්මාන තිබිච්චේවා ගම්මාන අතහැරලා ගියා අසූ ගණන් වල ඉඳලා ඊපස්සේ 2009 තමයි නැවතත් ආවේ ඒ වෙනකොට මේවා කැලෑ වෙලා ඉතින් අර පරණ ගම්මාන වලටත් ඒගොල්ලන්ට වගා කරගන්න ඉඩ දෙන්න දාංගේ ජලාශය බඳලා අවතන් කරලා අවුරුදු 5ක් වෙනවා බදින්ජ කරලා තවමත් අපට ඉස්සන්රය ප්‍රදේශයේ කුමුරු ඉඩම් දෙනවක් වට ඉඩම් දීලා නැහැ අපිට අර පළවෙනි හදේරේ යට ගිය පවුල් 80ට විතරක් ගොඩ ඉඩම දීලා තියෙනවා ඕමාරකට බදින්ජි පවුල් කීපයකට විතරක් කුමුරු දීලා තියෙනවා ඉස්සන්රය ප්‍රදේශයේ සහ නැවත යට ගිහින් ඉවත් කිරීමට යෝජිත පවුල් ඔක්කොම 1700ක් තියෙනවා ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඒ ප්‍රොජෙක්ට් එකට යට වෙන අයට හදන්න මේ ප්‍රොජෙක්ට් එක යටතේම මුලින්ම තෝරගන්නවනේ. ඉතින් එහෙම තෝරගන්න නැතුවද මේ ප්‍රොජෙක්ට් එක කරලා තියෙන්නේ? ඔව් සර් මේ ව්‍යාප්තිය ක්‍රියාත්මක කිරීමේදී විකල්ප ඉඩම් හඳුනාගත්තට ඒවා නිදහස් කරගෙන නෙවෙයි කටයුතු කරේ ඒ සඳහා. ඉතින් දැන් ඒකට ඒ අය වැරදි නෑනේ. උදේ ඒක ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න ලබා දෙන්න. දැන් මේ ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඉස්සෙල්ලම කරන්න ඕන එක ඒකෙන් අවතන් වෙන අයට ඉඩම් දෙන එකනේ. ඉතින් ඒක ඒගොල්ලන්ගේ ඒ අයගේ වැරද්දක් නේ. වහාම ඒ ඉඩම් ලබා දෙන්න කටයුතු කරන්න. ඔබතුමාට පිංසෙත් දෙනවා මේ වැඩ තරම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.